योदालीन विहिंसची अतनो सुख में सारु पिच्छसु न लभते सुखं सम्मा संबुदु सरणाई सदहं धार धर्म देशनिय මජ්ජිම පඬුරු කරගත් ධර්මදේශනා මාලාවේ 17 වන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි ඔබට ආරාධනය. 10 වන සූත්‍ර දේශනාව. අද ධර්මානුශාසනාව පාත්වන්නට ගෞරවනීය ආරාධනා ලබන්නේ කාර්යී පූජ්‍යපාද රිදීගම ඉන්දාලෝක ස්වාමින්වන් වහන්සේ. මේ ධර්මානුශාසනාව පරිගණකගත කරන්නේ කලුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රම අරණ්‍ය සේනාසනයේදී. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स शांति गहपतयो एके समन ब्राह्मणा एवं वादिनो एवं दिट्टिनो नत्ति सब्बसो भव निरोधोति तेसं येव को कहपतयो श्रमण ब्राह्मणानां एके समन ब्राह्मणा उजु विपच्चि निकावादा ते एव महंसु अति सब्बसो भव निरोधोति පින්වත්නි භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝක සත්වයා කෙරෙහි දෙවි මිනිසුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ පළවෙනි ගහපති වර්ගයේ අවසාන සූත්‍ර දේශනාවවත් 10 වෙනි සූත්‍ර දේශනාව අපන්නක සූත්‍රයයි කලින් දේශනා දෙකෙහිදී විස්තර කරමින් අද 3 වෙනි දවසටත් ඒ සූත්‍රය විස්තර වෙනවා ඉතා දීර්ඝ සූත්‍ර දේශනාවක් මජ්ඣිම නිකායේ තියෙන සූත්‍ර අතර මෙහිදී දෙපැත්තක් භාග්‍යතුන් වහන්සේ පෙන්වන එක පැත්තක් තමයි මිත්‍යා දෘෂ්ටිය අනිත් පැත්ත තමයි සම්මා දිට්ඨිය. ତර මිත්‍යා දෘෂ්ටියදී කලින් දේශනාවල්දී අපි විස්තර කළා නාස්තිකවාදයේවත් විපාක නැ කියන දෘෂ්ටිය මෙලව පරලව නැ දීමේ විපාක නැ මවට පියාට සංග්‍රහ කිරීමේ විපාක නැහැ ඕපාතික සත්වයන් නැහැ මෙලව පරලව විශිෂ්ට ඥාණින් අවබෝධ කොට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විශ්වාස කරන්නේ නැති බව එයි අනිත්‍යන්තේ ඇති බව ආස්තික දෘෂ්ටිය නැත්නම් ඒක සම්මා දිට්ඨියයි අරක මිත්‍යා දෘෂ්ටියයි නම් මිත්‍යා දෘෂ්ටිකයා මරණින් පසු නිරේපදෙන බව වගේ මෙලවම සත්පුරුෂයන්ගේ නින්දාවට පත් වෙන බවෙහිදී විස්තර කළා දෙවෙනි කොටසින් දේශනා කළා ක්‍රියාවාදය නැත්නම් අකිරිය වාදය කර්මයක් නැහැ විපාකයක් නැහැ කියන අදහස කොයිතරම් මිනිස්සු මැරුවත් කොයිතරම් දන් දුන්නත් අර මිනිස්සු මැරීමෙන් පවකුත් නැහැ දන් දුන්න කියලා පිනකුත් නැහැ කියලා. ඒකට ප්‍රතිවිරුද්ධ වූ අපන්නක ප්‍රතිපදාවක් තිබුණේ තම හේතුවාදය. හේතුවක් තියෙනවා නැත්නම් කර්මය තියෙනවා. කර්ම විපාක තියෙනවා. මිනිස්සු මැරුවොත් ඒ සත්තු මැරුවොත් විපාක තියෙනවා. හොරකම් කළොත් විපාක තියෙනවා. කාමීච්ඡාචාර විපාක තියෙනවා. දන් දුන්නොත් ඒ විපාක ආනිසංසත් තියෙනවා කියන එක. ඒ දිස්තර කළා. ඊළඟට තුන්වෙනිව විස්තර කරා අ හේතුක වාදය. හේතුවක් නැහැ. හැමදේම ඉබේම සිද්ධ වෙනවා ඉබේම සසර ගමන යනවා ඉබේම ගමන කෙලවර වෙනවා අපි මුකුත් කරන්න ඕනේ නැහැ පුරුෂ වීරිය පුරුෂ පරාක්‍රමයෙන් කරන්න දෙයක්
නෑ එහි මොනවත් සිද්ධ කරන්න බෑ කියන දෘෂ්ටිය ඒකත් මිත්‍යා දෘෂ්ටිය. ඒ සම්මාදිට්ඨි වශයෙන් ගත්ත හේතුවාදී. හේතුවෙන් තමයි ඵලයක් හටගන්නේ. නේද හේතු හැදුවොත් ඵල සකස් වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිකයාගේ පරලෝක ගමන හැමදෙස්සෙම විස්තර කරේ භාග්‍යතුන් වහන්සේ නිරේ බව. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිය මෙලොවම දුස්සීල භාවයට පත් වෙන මොකද එයාට සීලෙන් ඇති වැඩක් නෑ. එයා සීලය ගැන ආනිසංස දකින්නේ නෑ. කුසලයේ ආනිසංස දකින්නේ නෑ. අකුසලයේ ආදීනව දකින්නෙත් නෑ. ඊළඟ අද දවසේ විස්තර කරන ඊළඟ පියවර ගෘහපති වරුණි මෙබඳු වාද ඇත්තා වූ මෙබඳු දෘෂ්ටි ඇත්තා වූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණ ඉන්නවා. සියලු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැතයි කියා. ගෘහපති වරුණි ඒ මහාන බමුණන්ට එතම් මහාන බමුණ කෙලීම විරුද්ධ වාද ඇති. ඔවුන් විරුද්ධව අදහස් දක්වන කොහොමද? සියලු ආකාරي අරූප බ්‍රහ්ම ලෝකයේ ඇත දැන් මිත්‍යා දෘෂ්ටිය තමයි අරූප බ්‍රහ්ම ලෝක නැත. ඊට විරුද්ධව අපාන්නක ප්‍රතිපදා තමයි අරූප බ්‍රහ්ම ලෝක ඇත කියන එක. ගෘහපති වරුණි කුමක් හිතනවාද? මේ මහාන බමුණ කෙලින්ම අර මතවාදයට විරුද්ධව සිටිනවාද කියලා අහනවා. එසේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. මොකේද විරුද්ධ වෙටි? අරූප බ්‍රහ්ම ලෝක නැත කියන මිත්‍යා දෘෂ්ටියට විරුද්ධව අපන්නක වුණා අරූප බ්‍රහ්ම ලෝක ඇත කියන දෘෂ්ටිය. ගෘහපති වරුණි ඕන්න අතරින් නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරනවා. යම් පින්වත් මහණවමනු මෙබඳු වාද ඇත්ත මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙද්ද සියලු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැත කියා. මෙය මා විසින් නොදක්නා ලදී. යම් මේ පින්වත් මහණ බමුණ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තා මොකද්ද ඒ දෘෂ්ටිය? අරූප ලෝක නැහැ කියන දෘෂ්ටිය. සියලු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක ඇත යනුයි. මෙය මා විසින් නොදක්නා ලද දෙයක්. මමද වනාහි නොදන්නේ මිනොදක් නෙමේ. මෙයම සත්‍යයේ අනික හිස්සයයි. ඒකාන්තයෙන් ගැන කතා කරන අය ඉන්නවා. මේ මට සුසු වෙන්නේ නැහැ. එහෙනම් ඒක මම කියන එක මැත්ත අනිත්‍යයි කියන එක බොරුයි කියලා කියන එක මට සුදුසු නැහැ. මොකද මං එක හරියට දකින්නේ නැහැ නේ අරූප ලෝක තියෙද දන්නේත් නැහැ. මට පේන්නේ නැහැ අරූප ලෝක නැද්ද කියලා මං දන්නේත් නැහැ. යම් මේ පින්වත් මහාන බමුණෝ එබඳු වාද ඇත්තෝද මෙබඳු දෘෂ්ටි ඇත්තා වූ එත්නම් ඒ සියලු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැත යනු දෘෂ්ටියේ ඉන්නවා. බ්‍රහ්ම ලෝක නැහැ කියලා යමෙක් කියනවා නම් ඒ පින්වත් මහාන බමුණන්ගේ වචනේ සත්‍ය නම් ඒ කාරණේ විද්‍යමාන නම් ඒ රූපාවචර දෙවියෝ ධාන සිතින් උපන්නාහු වෙත් එහි මාගේ ඉපදීමේ කාන්ත වන්නේ කියන අරූප ලෝකෙ නැහැ කියනවනම් එවැනි කෙනා ඉපදෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ. ඇයි අරූපේ නැත්තම් රූපේ ඉපදෙනවා කියලා. යම් මේ පින්වත් මහාන බමුණ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ඒ සියලු ආකාරයේ අරූප බ්‍රහ්ම ලෝක ඇත යනුයි. ඉදින් ඒ පින්වත් මහාන බමුණන්ගේ වචනේ සත්‍ය නම් ඒ කරුණ විද්‍යමාන වේ. යම් මේ අරූපාවචර දෙවියෝ අරූපාවචර සංඥාවෙන් උපන්නාහුද ඒකාන්තේ මාගේ එහි ඉපදීම වන්නේ. ඒ කියන්නේ අරූප ලෝකයක් තියෙනවනම් ඒ වචනේ සත්‍ය නම් ඒ අරූප ලෝකයේම ඉපදීම සිද්ධ වෙනවා. රූපේ හේතු කොටගෙන දඬු ගැනීම ආයුධ ගැනීම කලහ කිරීම දබර කිරීම විරුද්ධවාද ගැනීම නුඹ නුඹේ කියලා කතා කිරීම කේලාම් කීම බොරු කීම යන මේ සියලු අකුසල් දකින්න ලැබෙනවා ඒ රූපය නිසා. මේ වනාහි සියලු ආකාරයෙන් අරූප ලෝකයේ නැතයි හිතව මෙසේ කල්පනා කොට රූපයන්ගේ කලකිරීම පිණිස නොයැලීම පිණිස නැති කිරීම පිණිස පිළිපද. දැන් මෙතෙන්දී රූපය නිසාම තමයි මේ කියන අකුසල් දඬු ගැනීම රූප සංඥාව මම මගේ ආත්මය වශයෙන් රූපය ගැනීම කලහ විවාද කේලම් හිස් වචන පරුස බස් කීම ආදී මේ සියලු අකුසල් රැස්ුනේ රූපය නිසා. ඒ නිසා රූපය ගැන කලකිරෙනවා. එහෙනම් රූපාවචර ධ්‍යාන ඉක්මවාගෙන දැන් කලින් අකුසල් ප්‍රහාණය ගැන කිව්වා, සීලය ගැන කතා කළා, දැන් ධ්‍යානය ගැන කතා කළා. ධ්‍යානෙත් රූපාවචර ධ්‍යාන සතර ඉක්මවා අරූප ධ්‍යාන හතරට යන්නටයි මේ අවස්ථාව හදන්නේ. ඒද රූපය ගැන කලකිරලා රූපේ නැති කිරීමටයි පිළිපදින්නේ. රූපපතිවරුනි මෙබඳු වාද ඇත්තා වූ මෙබඳු දෘෂ්ටි ඇත්තා වූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙනවලු. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. සියලු ආකාරයෙන් භව නිරෝධයක්. දැන් කලින් අරූප ධානයට හිත යොමු කරා, අරූප ධාන ලැබුවා. අරූප ධාන ඉක්මවාගෙන දැන් එයා හිත නමනවා සියලු ආකාරයේ භව නිරෝධයක් උප්පත්ති නැති කිරීමක් නැත කියලා හිතනවා මිත්‍යා දෘෂ්ටික් කෙනා. ගෘහපතිවරුනි ඒ මහාන බමුණන් සමහර මහාන බමුණ කෙලින්ම විරුද්ධවාද. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් හිතනවා
අපන්නක වෙනවා කොහොමද අපන්නක ප්‍රතිපදාව විදිහ හිතන්නේ සියලු ආකාරයෙන් භව නිරෝධයක් තියෙනවා ඉපදීම නැති කරන්න පුළුවන් අමා මහ නිවන් දකින්න පුළුවන් කියලා සම්මා දිට්ඨියකට පත් වෙන. එතකොට අර භව නිරෝධයක් නැහැ කියන මිත්‍යා දෘෂ්ටියට ඒකාන්තයෙන්ම විරුද්ධ වෙනවා භව නිරෝධයක් තියෙනවා කියන දෘෂ්ටිය. එතකොට ඒ විදිහට බැලුවම කලින් කියපු දෘෂ්ටියට මේ දෘෂ්ටිය ඒකාන්තයෙන්ම එකිනෙකාට විරුද්ධයි නේද? අපන්නකයි නේද කියලා අහනවා. එසේ ස්වාමීනි. ගෘහපතිවරණ වුණ අතර නුවණැති පුරුෂයෙක් මෙහෙම හිතනවා. යම් මේ පින්ව ශ්‍රමණ බ්‍රාහ්මණවරු මෙබඳු අදහස් තියෙනවා. මොන අදහස්ද? භව නිරෝධයක් නැහැ කියලා. මේ මා විසින් දකින්න ලැබිලා නැහැ. මන් දන්නේ නැහැ ඊගෙන. මම දැකලා නැහැ. ප්‍රත්‍යක්ෂ නැහැ. යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණේ මෙබඳු වාද තියෙනවා දෘෂ්ටි තියෙනවා. ඒ මොකද්ද? සියලු ආකාරයෙන් භව නිරෝධයක් තියෙනවා. ඒකත් මම දැකලා නැහැ. මම වනාවි නොදනිමි නොදකිමි. මෙයම සත්‍ය අනිකීස්සය කියලා මට දැන් කියන්න බෑ. මොකද මම භව නිරෝධය ගැන දැකලත් නැහැ. භව නිරෝධය තියද දන්නෙත් නැහැ. නැද්ද දන්නෙත් නැති නිසා. යම් මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණේ මෙබඳු වාදයත්තාහු මෙබඳු දෘෂ්ටියත්තාහු වෙත්න. සියලු ආකාරයෙන් නිවන භව නිරෝධයක් නැත කියලා සමහර කෙනෙක් කියනවා. ඉතින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනේ සත්‍ය නම් භව නිරෝධයක් නැත්නම් නිවනක් නැත්නම් ඒක එහෙම වෙන්න පුළුවන් නම් ඒ අරූපාවචර දෙවියෝ ධ්‍යාන සංඥාවෙන් උපන්නාහු වෙද්ද ඒකාන්තයෙන් මගේ ඉපදීම නිවනක් කියලා ගන්න නැත්නම් එහෙනම් මම ඉපදෙන්න ඕන ඊට මෙහා තියෙන අරූප ලෝකේ. දැන් රූපාවචරය ඉපදුන අරූපේ නැහැ කියන කෙනා ඒක ඉක්මවා ගියපු කෙනා නිවන ගැන හිතනවා නිවනක් නැහැ කියනවා නම් මම ඉපදෙන්න ඕන අරූපාවචර ලෝකේ. යම් මේ අරූපාවචර දෙවියෝ ධ්‍යාන සංඥාවෙන් උපන්නාහුද ඒකාන්තයෙන් මාගේ එහි ඉපදීම වන්නේ. යම් මේ පින්වත් මහණ බමුණ මෙබඳු වාද මෙව දෘෂ්ටි ඇත්තා වූ නම් ඒ කියන්නේ සියලු ආකාරයේ භව නිරෝධේවත් නිවනක් ඇත කියලා අදහසක ඉන්නවා නම් සම්මාදිට්ඨියක අපන්නක ප්‍රතිපදාවක ඉන්නවා නම් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනේ සත්‍ය නම් එය විද්‍යමාන වෙනවා. මේ ආත්මෙහිම පරිනිර්වාණයට පැමිණෙන්නේමි. ආය අරූප ලෝකෙ කොහෙවත් යන්නේ නැහැ. රූප ලෝකෙ යන්නේ නැහැ. මේ ආත්මෙන් මං එහෙනම් නිර්වාණයක් තියෙනවා නම් ඒ නිර්වාණයටපත් වෙලා භව නිරෝධයටපත් වෙනවා. යම් මේ මහණ බමුණන් මෙවනි මෙබඳු අදහස් තියෙනවා නම් සියලු ආකාරයකින් භව නිරෝධය නැත කියන දෘෂ්ටියක් තියෙනවා නම් ඔවුන්ගේ දෘෂ්ටිය රාගයාගේ සමීපෙහි සංයෝජනයක් වෙනවා. ආසාවේ සතුට වීම සමීපේ ක්ලේශයන්ගේ බැස ගැනීමේ සමීපේ උපාදානයන්ගේ සමීපේ තමයි පිහිටා තිබෙන්නේ. කියන්නේ තණ්හාවෙන් දිට්ඨියෙන් මාණයෙන් ගත්තා වෙනවා. දැඩි තණ්හාවෙන් දැඩි උපාදානයෙන් ග්‍රහණය කළා වෙනවා. ඇයි භවයෙන් මිදීමක් ගැන අදහසක් ඔහුට නෑ. අරූප ලෝකයේ ඉපදීම ගැන පමණයි අදහස තියෙන්නේ. එහෙනම් භවයෙන් නිදහස් වීම නිවන ගැන අදහසක් නැති කෙනා ආසාවෙන් සතුට වීම බැස ගන්නවා. ක්ලේශයන්ට සමීප වෙනවා. දැඩිව බැඳී යාමෙන් යුක්ත කියනවා. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙන්න මෙහෙම අදහසක ඉන්නවනේ කියන්නේ ඊට විරුද්ධ අදහස භව නිරෝධයක් ඇත නිවනක් ඇත කියනවනම් ඔවුන් නොයලීමේ සමීපේ ඉන්නවා. නොබැදීම සමීපේ ඉන්නවා. ආසාවෙන් සතුට නොවේ මේ සමීපේ ඉන්නවා. ක්ලේශයන්ගේ බැස නොගැනීමේ සමීපෙහි ඉන්නවා. අනුපාදානයක උපාදාන නොකිරීමට සමීප වෙලා ඉන්නවා. එයා මේ භවය ගැන කලකිරෙනවා. අහස් වෙන්න පිළිපැද්දා වෙනවා. එහෙනම් දැන් භවයේ නිදහස් වීම දක්වා භාග්‍යතුන් වහන්සේ මේ ගමන අරන් ආවා. අකිරියවාද නාස්තික දෘෂ්ටිය, ඒ වගේම අහේතුකවාද කියන දෘෂ්ටි බිඳගෙන අපන්නකෝ ඊට විරුද්ධ වූ සම්මාදිට්ඨිය පෙන්වා දීලා අරූපයට විරුද්ධ අරූප ලෝක නැහැ කියන දෘෂ්ටිය නිදහස් කරලා අරූප ලෝක තියෙන රූපෙ ඉක්මවා යන්න පුළුවන් කියන අදහසින් රූප ධානය ඉක්ම අරූප ධානයට යනවා ශ්‍රාවකයා. ඒ අරූප ධානයත් ඉක්මවාගෙන භව නිරෝධය කියන ක්ලේශ ප්‍රහාණයට හිත යොමු කරනවා. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ අපි කලනුත් දේශනාව විස්තර කරලා තියෙනවා කන්දරක සූත්‍රයේදී. පුද්ගල ස්වභාව හතර මෙතනදිත් ඒ විදියටම ඒ ආකාරයටම කිසිම වෙනසක් නැතුව විස්තර කරනවා. නැවත දැන ගැනීම සඳහා අපි ඒ විදියටම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ මෙහිදීත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ගෘහපතිවරුනි, මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් විද්‍යමානයි. ඒ කවර හතර දෙනෙක්ද කියලා අහනවා. සමහර කෙනෙක්ගේ පළවෙනි පුද්ගලයා හතර දෙනාගේ තමා තවන කෙනෙක්. යම් පුද්ගලකින් එයා අනුන් තැවීමේ යුක්ත කෙනෙක්. දෙවනි කෙනා පළවෙනි කෙනා තමන් තවනවා, දෙවනි කෙනා අනුන් තවනවා. තුන්වෙනි කෙනා මේ ලෝකෙහි තමනුත් තවමින් අනුනුත් තවනවා. හතරවෙනි කෙනා තමන් තවන්නේත් නැහැ, අනුන් තවන්නේත් නැහැ. තමන් මේ ලෝකයෙන් නිදහස් වීමේ ප්‍රතිපදාවේ යෙදෙනවා. අනුන් නොතවමින්
තමන් නොතමින් මෙලොවම තණ්හාවෙන් නිදහස් වෙලා ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවිල සසර දුකින් අත මිදීමේ භාග්‍ය වාසනාව උදා කරගන්නවා මේ හතරවෙනි පුත්කල. එහෙනම් කොටස් හතරයි, තමන් තවන කෙනා, අනුන් තවන කෙනා, තමනුත් අනුන් තවන කෙනා, තමන් නොතවන අනුන් නොතවන තණ්හාවේ ප්‍රහාණයෙන් සසරින් මිදෙන පුද්ගලයා කියන පුද්ගල කොටස් හතර. එහෙනම් මේදී මුල් කොටස් තුනේදී දුක ගැන විස්තර කරනවා, හතරවෙනි කොටසේදී දුකින් නිවීම ගැන විස්තර කරනවා. ගෘහපතිවරුනි, තමන් තවන්නා වූ තමන් තැවීමේ යෙදෙන්නා වූ පුද්ගලයා කවුද? ගෘහපතිවරුනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයේ නිර්වස්ත්‍රයි. හරණ ලද ආචාරයත්තේ ලැජ්ජාව දුරු කරලා ඉන්නවා. අත ලෙව කෑමේ යෙදෙනවා. මල පහ කොට අතින් පිස දැමීමේ යෙදෙනවා. එව ස්වාමීනි කියලා කිව්වම ඉන්නේ නැහැ දානෙට. ඉන්න ස්වාමීනි කොම ඉන්නේ නැහැ. පළමු කොට දුන් දේ මුලින් දෙන දේ පිළිගන්නේත් නැහැ. තමන් වෙනුවෙන් කරපු දේ පිළිගන්නේ නැහැ. ආරාධනා ඉවසන්නේ නැහැ. සැලිකටින් අරගෙන දුන්න දේ පිළිගන්නේ නැහැ. භාජනයකින් අරන් දෙන දේ පිළිගන්නේ නැහැ. එලිපත් ඉඳලා දෙන දේ පිළිගන්නේත් නැහැ. දණ්ඩක් අතරින්දගෙන දුන් දේ පිළිගන්නේත් නැහැ. මොහලක් අතරින්දගෙන දුන් දේ පිළිගන්නේත් නැහැ. අනුභව කරන දෙන්නෙක් අතරින් එක්කෙනෙක් නැකිරලා දෙන දේ පිළිගන්නේත් නැහැ. ගැඹිනියකගෙන් පිළිගන්නේ නැහැ. කිරිපවන්නියකගෙන් පිළිගන්නේ නැහැ. පුරුෂයන් අතරට ගිය තැනැත්තියගේ දෙන දේ පිළිගන්නේ නැහැ. සම්මාදම් කොට දීපු දේ පිළිගන්නේ නැහැ. යම් තැනක සුනකේක් සිටියනම් ඒ සුනකේර නොදී දීපු දේ පිළිගන්නේ නැහැ. යම් තැනක මැස්ස රංචු රංචු ඉන්නවනම් එතන පිළිගන්නේ නැහැ. මස් ආහාර පිළිගන්නේ නැහැ. මස් පිළිගන්නේ නැහැ. මස් මත්පැන් පිළිගන්නේ නැහැ. කාඩි දිය බොන්නේ නැහැ. හෙතෙම එකගයකින් ලැබුණු ආහාර ඇත්තේ හෝ වෙයි, එක පිනකින් යැපෙයි. ගෙවල් දෙකකින් ආහාර ලැබුණ දවසට පින්දු දෙකකින් යැපෙනවා. ගෙවල් සතකින් ආහාර ලැබුණේ පින්දු හතකින් යැපෙනවා. කුඩා වූ එකම ආහාර භාජනයකින් යැපෙනවා. ආහාර භාජන දෙකකින් සමහර දවසට යැපෙනවා. ආහාර භාජන හතකින් ද යැපෙන දවස් තියෙනවා. දවසක් කර දවසක් ආහාර ගන්නවා. දවස් දෙකකට සැරයක් ආහාර ගන්න දවස් තියෙනවා. ඒ වගේ දවස් හතකට සැරයක් ආහාර ගන්න දවස් තියෙනවා. අඩමසකට වරක් ආහාර ගන්න දවස් තියෙනවා. හෙතෙම අමුකොල අනුභව කරනවා. බඩ හමු අනුභව කරනවා. ඌරුහැල් අනුභව කරනවා. සම්කසට අනුභව කරනවා. මැලියම් අනුභව කරනවා. කුඩු අනුභව කරනවා. දවබත් අනුභව කරනවා. තලමුරුවට අනුභව කරනවා. තනකොළ අනුභව කරනවා. ගොම අනුභව කරනවා. වනේ අලකොළ වර්ග, ගෙඩි වර්ග ආහාර කර ගන්නවා. වැටුණු පළම අනුභව කරනවා සමහර කෙනෙක්. හෙතෙම හන වැහැරි අඳිනවා. මල සිරුරෙන් දැම්ම වස්ත්‍ර අඳිනවා. පාංශුකුල වස්ත්‍ර දරනවා. රිටි සුඹුලෙන් කළ වස්ත්‍ර දරනවා. අනුන්දිවි සම දරනවා. කුරසහිත අනුන්දිවි සම දරා ගන්නවා. කුසතන වැහැරි දරා ගන්නවා. කෙඳි වලින් කළ වැහැරි දරා ගන්නවා. පතුරු වලින් කළ වැහැරි දරා ගන්නවා. මිනි කෙස් වලින් කළ කම්බිලි දරා ගන්නවා. අස්ලොම් මාදින් කළ කම්බිලි දරා ගන්නවා. බකමුණු පියාපතින් කර වස්ත්‍ර දරනවා. හිසකේ රැවුල් උදුරනවා. ආසන ප්‍රතික්ෂේප කරනවා. උඩ බලා ඉන්නවා. උක්කුට්ටකෙන් ඉන්නවා. කටු ඇතිරිය සයනය කරන. දවසට තුන් වරක් ජලයට බැසීමේ ප්‍රතිපදාවෙන් යුක්ත වෙනවා. මෙසේ මෙබඳු අනේක ප්‍රකාර ශරීරයට දුක් දෙන පීඩා කරන දවන තවන පිළිවෙත යෙදෙන කෙනා තමන් තවන කෙනා පළවෙනි කෙනා. අනතුරුව දෙවනි කෙනා අනුන් තවන කෙනා ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ගෘහපතිවරුනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලෙන් එළුවන් මරා ජීවත් වේ, ඌරන් මරා ජීවත් වේ, ලිහිණියන් මරා ජීවත් වේ, මුවන් මරන්නේ වේ, රෞද්‍ර වූයේ මසුන් මරන්නේ, සොරකම් කරන්නේ, සොරකම් පිණිස මිනිසුන් මරන්නේ ද වේ, සිරගෙවල් පාලනය දෙයි. අන්‍ය වූ යම්කිසි ක්‍රූර කර්මයක් නම් ඒ ක්‍රූර කර්මාන්තයන් යෙදෙනවා අනුන් තවන්නේ කියලා කියනවා ඒ පුද්ගලයාට. තුන්වෙනි වූ තමන්ද අනුන්ද තවන පුද්ගලයා කියන්නේ මෙන්න මෙයාට. ගෘහපතිවරුනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලෙ ශාස්ත්‍රීය වූ ඔටුනු පලන් රජ කෙනෙක් මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙනවා. එයා එක රජ කෙනෙක්, එයා බ්‍රාහ්මණේ. ඔහු නුවර පෙරදිග අලුත්තු යාගශාලාවක් කරවල හිසකේ රැවුල් බාල කුරසහිත අඳුන් දිවි සමක් ඇඳ ගිතෙල් හා තල තෙලින් සිරුර තවරාගෙන ඇඟේ තෙල් ගාගෙන මුවාගින් පිට කසමින් මෙහෙසියද පෙරවි බමුණාසමග යාගශාලාවට පිවිසෙනවා. හෙතෙම එහි කිසිවක් නොවතුරන ලද බිම ගොම පිරිපඩ කළාව බිම නිදා ගන්නවා. ස්වරූපයෙන් එක සමාන වැස්සියන් එක සමාන වස්සගේ පාටින්ම වැස්සියෙක් අරගෙන එක දෙනකගේ තනයකින් යම් කිරක් වේද ඒ රජතෙමා ඒ කිරි ටික බොනවා. දෙවෙනි තන පොඩුවෙන්
මෙහෙසිය කිරිබනවා. තෙවන තනපොඩුවෙන් පරවි බමුණ පුරෝහිත බමුණ යැපෙනවා. සිවන තනපොඩුවේ කිරිවලින් ගිනි දෙවියා පුදනවා. ඉතිරි කිරි ටිකෙන් තමයි වහුපැටිය යැපෙන්නේ. එතෙන් මෙසේ කියන යාගයේ පිණිස මෙපමණ ගවයෝ නසත්වා. යාගයේ පිණිස මෙපමණ වස්සෝ නසත්වා. යාගයේ පිණිස මෙපමණ වැස්සියෝ මරත්වා. යාගයේ පිණිස මෙපමණ එළුවෝ මෙපමණ කිතිරළුවෝ නසත්වා. යා කණු පිණිස මෙපමණ ගස් කපත්වා. යාග භූමිය වට කිරීම සඳහා ඇතිරීම පිණිස මෙතෙක් කුසතන කපන්න කියලා මේ විදියට 16 වන්ට නියෝග කරන පණිවිඩ යවනවා. කම්කරුවෝ කියා හෝ කෙනෙක් වෙත වුන් දඬුවමට බය තැතිගත් මුහුණෙන් යුතුව අඳුළු පිරුණු දෑසින් යුතුව මේ කියන කර්මයන් ගිය දෙනවා. ඒ තමයි තමනුත් තවනවා අනුනුත් තවන කෙනා. තමන් නොතවන අනුන් නොතවන කෙනා හතරවෙනි කෙනා කවුද? මේ තෘෂ්ණාව දුරු කළ සසරි නිදහස් වූ කෙලෙසුන්ගේ නිදහස් වූ පිරිනිවියා වූ උතුමන් වහන්සේවත් හතරවෙනි උතුම් පුද්ගලයා කවුද? එසේ මේ ලෝකේ අරිහත් සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්න යහපත් ගති ඇති සියලු ලෝකයන් අවබෝධ කළ ශ්‍රේෂ්ඨ ආකාරයෙන් පුරුෂයන් දමණය කරන සියලු දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වන චතුරාර්ය සත්‍ය අන් අයට අවබෝධ කරවා දෙන දේශනා කරන භාග්‍ය ධර්මයන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රාහ්මණයන් සහිත මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ ලෝකයේ ස්වකීය විශේෂ ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරනවා. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ සාත්තං අර්ථ සහිත වූ සබ්යංජන ව්‍යාකරණ සහිත වූ කේවල පරිපූර්ණං සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ පිරිසිදු සාසන භක්මචරියාව බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරනවා. ඒ ධර්මය ගෘහපතියෙක්කෝ ගෘහපති පුත්‍රයෙක්කෝ අන්‍ය කුලයක යම්කිසි කෙනෙක්ට අහන ලැබෙනවා. ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඕවේ ශ්‍රද්ධාව යුක්ත වූයේ මෙසේ සලකන්නේ ගිහිගෙයි විසීම අවහිර සහිතයි. කෙලෙස් දෝවිලි උපදින තැනක් මහානතෙම වනායි කිසිවක් නොමැති අවකාශයේ මේ නිදහස්ය මේ මහානකම. පැවිදි ජීවිතය කියන්නේ අහස වගේ ආකාශවිය පබ්බච්චා මේ ගිහි ගෙදර නම් රජාපතෝ දුවිලි පිරුණු මාර්ගයක් වැනි. ගිහිගේ වාසය කරන කෙනා නොයෙක් කම් කටලු තියෙනවා. ජීවිතය පවත්වන කර්මාන්ත කරන්න වෙනවා. ඒ නිසා ඔහු දුකසේ ජීවත් වන්නේක්ය. පැවිදි වෙච්ච කෙනා පැවිදි ජීවිතයේ හොඳින් සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් නිදහසේ නිවන් මග යන්න පුළුවන් කියලා සලකලා ගිහිගේ වසන කෙනා සම්පූර්ණයෙන් මේ නිවන් මග මැනවින් හග්ගෙඩියක් වගේ පිරිසිදුව රකින්න සමත්වන්නේ නැහැ කියලා හිතලා මම කෙස් රැවුල් ඉවත් කරලා සිවුරු හැඳ පෙරවාගෙන ගිහි ගෙදරින් නික්මිලා සාසනේ පැවිදි වන්නවා නම් හොඳයි කියලා එයා ගිහි ගෙයින් ඉවත් වෙන්න හිතනවා. ඒ මිතල පසු කලෙක ස්වල්ප වූ හෝ බොහෝ වූ සම්පත්තර ස්වල්ප වූ හෝ බොහෝ වූ නැපිරි සතහැරලා කෙස් රැවුල් ඉවත් කරලා සිවුරු හැඳ පෙරවාගෙන ගිහි ගෙයින් නික්මිලා සාසනේ පැවිදි වෙනවා. මෙසේ පැවිදි වූ භික්ෂුව සීලෙන් යුක්ත වෙනවා. කොහොමද සීලෙන් යුක්ත වෙන්නේ? ප්‍රාණඝාතයෙන් වළකිනවා. බහාතබු දඬු ආයුධ ඇත්තේ පව් කිරීමේ ලැජ්ජා වෙනවා. දයාපන්නු කරුණාවේ යුක්ත වෙනවා. සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පා යුතුව වාසය කරනවා. නොදුන් දේ ගැනීමෙන් වෙන් වෙනවා. එයින් සම්පූර්ණයෙන් වැළකිනවා. දුන් දේම ගන්නවා. දුන් දේ කැමති වෙනවා. සරණ වූ පිරිසුදු සිතින් යුක්ත වාසය කරනවා. අබ්‍රහ්මචරියාව හැර උතුම් චරියාවේ දෙනෝ ස්ත්‍රී පුරුෂ සංසර්ගේ නම් වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වෙලා වාසය කරනවා. බොරු කීමෙන් වළකිනවා. සම්පූර්ණයෙන් වළකිනවා. සැබෑ වචන සත්‍ය වචන කතා කරනවා. ස්ථීර වචන කතා කරනවා. ඇදෙහි හැකි වචන කතා කරනවා. ලෝකයේ අතර විරුද්ධ කතා ඇති කරන්නේ නැහැ. කියන්නේ කේලම් කියන්නේ නැහැ. කේලම් කීමෙන් වලකින සමගි කිරීම පිණිස උනෝන් සමගි කිරීම වචන කතා කරනවා. මෙතනින් අසා එතන කියන්නේ, එතනින් අසා මෙතන කියන්නේ උනෝන් බිඳවීමෙන් වැලකිනවා. මෙසේ ભેද වූවන් සමගි කරවනවා. අනුබල දෙනවා ඒ සඳහා සමගි කිරීමේ වචන කතා කරන. පරුස වචනේ වැලකිනවා. යම් වචනයක් නිදොස්ත කනට මිහිරිද කන්න සුඛා ප්‍රේමණීය හදයන්ගම ප්‍රේමණීයද සතුටු කරනවද හිත ඒ වචන අහලා යම් කෙනෙකුගේ හිත යහපත්ද බොහෝ දෙනාට ප්‍රියද බහුජනකාන්තා බහුජන මනාප බොහෝ දෙනාට මනාපද
එබදු වචන යථාරූපම් වාසිතං එවනි වචන හිස්සු කතා ප්‍රලාප වලින් වලකින අර පිරිසුදු ප්‍රියමනාප වචන කතා කරන හිස් ප්‍රලාපයන් වලකිනව අර්ථවත් වූ කාලවාදී භූතවාදී කාලයට සිදුසු සිදුවෙච්ච දෙයක් වන අර්ථ සහිත ව්‍යංජන සහිත සුදුසුම උපමා සහිත වූ කරුණ සහිත වූ නිදාණයක් සහිත වූ දෙයක්ම හිතේලා තැම්පත් කරගන සුදුසු අර්ථවත් වචනම කතා කරන ධර්ම වචනම කතා කරනවා හෙතෙම තනගස් වැල් සිඳීම් ආදීන් වැලකුණේ ඒ භික්ෂුන් වහන්සේ උපසම්පදා යුක්ත වුණාට පස්සේ උපසම්පදා සීලේ ප්‍රාතිමස්සංගර සීලේ යම් යම් අදාළවන සිල්පද ඒ කියන්නේ පචිතියාදි සිල්පද වලින් කොටසක් මෙහි භාග්‍යතුන් වහන්සේ කියා දෙන්නේ ඔක්කොම නෙවෙයි ඉතින් තනගස් වැල් සිඳින්නේ නැහැ එක වේලේ වළඳන රාත්‍රී භෝජනේ වැලකින විකාල භෝජනේ වැලකුණා වෙනවා නැටීම් බීකීම් බෙරගැසීම් ආදී උසුළු විසුළු ඒවල් දැකීමෙන් වැලකිලා ඉන්නවා මාරුගන්ධ විලවුන් පැලඳීම ඉන් සැරසීම අඩුතැන් පිරවීම අලංකාර කිරීම කියන එකෙන් වලකිනවා උසාසුන් මහාසුන් යන මේවයින් වලකිනවා රන්දිදි මසුකහවණු පිළිගැනීමෙන් වලකිනවා අමු ධාන්‍ය වර්ග පිළිගැනීමෙන් වලකිනවා අමු මස් පිළිගැනීමෙන් වලකිනවා ඉස්ත්‍රීන් තරුණයන් පිළිගැනීමෙන් වලකිනවා එළුවන් බැටළුවන් පිළිගැනීමෙන් වලකිනවා ඌරන් කුකුලන් පිළිගැනීමෙන් වලකිනවා ඇතුන් ගවයින් නසුන් වෙළඹුන් පිළිගැනීමෙන් වලකිනවා කෙත්වතු පිළිගැනීමෙන් වලකිනවා ගිහින්ගේ දූත මේවර යෙදීමෙන් ගෙන්ගෙට පණිවිඩ ගෙන යාමෙන් වලකිනවා විකිනීම මිරණ මේවයින් වලකිනවා තරාදීන් හොරට කිරීම රන් රන් කිරීම ආදීන් හොරට මැරීමෙන් වලකිනවා කිරීමෙන් වලකිනවා හිමියන් අහිමි කිරීම ආදී සඳ අල්ලස් ගැනීමෙන් වලකිනවා උපායන් අනුන් රැවටීමෙන් වලකිනවා යකඩාදී ලෝහ රන්දිදී අඟව වංචා කිරීමෙන් නොඑක් ආකාර කූට ප්‍රයෝග යෙදීමෙන් වලකිනවා කැපීමේ බැඳීමේ සැඟවී සිට වස්තු පැහැර ගැනීම ගම්නියම් ගම්මාදී පැහැර ගැනීම බලහත්කාරකම වස්තු පැහැර ගැනීම ආදීන් වලකිනවා හිතේ යම්තා කය වැසීමට ප්‍රමාණ දැන් මෙතනින් මේ දක්වා ප්‍රාතිමෝ සංවරය විස්තර කළා වෙනවා ඉතින් බලවත් විස්තර වෙන දීර්ඝ විස්තර වෙන සීලය නමුත් මේ දේශනාවට ගැලපෙන්න භාග්‍යතුන් වහන්සේ ඉතාස් සැකවින් සීලය ප්‍රාතිමෝක්ෂ සීලය මෙතනින් සම්පූර්ණ කළා ඒ ප්‍රාතිමෝක්ෂ සංවරෝ භික්ෂුව දැන් ප්‍රත්‍යසන්නිස්ස සීලයෙන් යුක්ත වෙනවා කොහොමද යුක්ත වෙන්නේ කය වැසීමට ප්‍රමාණවත් සිවුරෙන්ද කුසේ ප්‍රමාණයට ප්‍රමාණවත් වන ආහාරයෙන් සතුට වෙනවා ඔහු යම් යම් තැනකට යනවනම් ඒ යන්නේ පක්ෂියෙක් වගේ සපත්ත බාරෝ සකුණෝවිය පාත්‍ර සිවුරු බරපමණක් ඇතිව කුරුල්ලෙක් වගේ පියාඹන්න පුළුවන් කුරුල්ලා වගේ නිදහසේම වැඩම කරනවා එපරදීන් භික්ෂුන් වහන්සේ ශරීරය වැසීමට ප්‍රමාණ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණ වූ ආහාරයෙන් සතුටු වන්නේ යම් තැනක යනවන ඉතින්ට අරගෙන යන්න අවශ්‍ය වෙන තුන් සිවුරයි පාත්‍රයේ පරිස්කාර ටික පමණ අරගෙන යමින් නිර්වද්‍ය වූ සැපයක් විඳිනවා සැහැල්ලු පැවතුම විඳිනවා ප්‍රත්‍ය පරිහරණය සිහියෙන් කරනවා ඒ පත්‍ය සම්නිසිත සීලයයි තුන් වෙනව ඉන්ද්‍රිය සංවර සීලය ගැනත් බුදුරජාණන් වහන්සේ මෙහිදී විස්තරට විස්තර කරලා දෙනවා නිවන් මාග යන කෙනාට එත මැසින් රූප දෙක මහත් සටහන් සිතට ගන්න නැත කුඩා සටහන් සිතට ගන්න නැත චක්කු ඉන්ද්‍රිය සංවරයේ පිණිස පිළිපදිනවා ඒ සක්කු ඉන්ද්‍රිය අසංවර එස අසංවර වුණොත් ඒ හේතු යම් ලෝභ දේශ මොහ අකුසල් හිතට ඇති වෙනවනම් ඒව ඇති නොවෙන්න ඇස සංවර කරගන්න එසේම කනත් සංවර කරගන්නවා ඒ ශබ්ද නිසා ලෝභ දේශ මොහ ඇති නොවන විදියට මේ ශබ්දයක් පමණයි නාම රූප දෙකක් පමණයි කියලා සංවර වෙනවා නාසයට ගඳක් සුවඳක් ආවොත් ඒ නිසා ලෝභ දේශ මොහ ඇති නොවෙන්න මේ නාසයට ලැබුණු ගඳ සුවඳ අරමුණ නාම රූප දෙකක් වශයෙන් දකින්නවා ගඳත් රූපයක් දැනගත් හිත නාමයක් ඒ නිසා නාම රූප දෙකක් අනිත්‍ය ධර්මයක් මේ සුවඳ ගඳ වේවා දිගට පවතින්නේ නැහැ ෂණයකින් විනාශ වෙලා නැති වෙලා යන ශණයක් ශණයක් පාස නැති වෙනවා. දිවට රසයක් දැනලා ඒ රසය නිසා කෙලෙස් ඇති කරගන්නේ. නැහැ ඒ රසයත් ශණයයි පවතින්නේ අනිත්‍යභාවයට පත් වෙනවා කියලා දිව සංවර කරගන්නවා ලෝභ දේශ මොහ ඇති නොවෙන්න. කයින් ස්පර්ශ ඇති වෙලා ඒ නිසා ලෝභ දේශ මොහ ඇති වෙනවනම් එසේ ඇති නොවන විදියට සංවර කරගන්නවා කය පහසින් එතනත් නාම රූප වශයෙන් දකිනවා කයත් සිතත්. ඒ නාම රූපයන්ගේ බිනි බිනි යන ස්වභාවය දකිමින් අනිත්‍ය බව දකිමින් සංවර කර ගන්නවා හිතට එන ධර්ම ආරම්භණය නිසා කෙලෙස් ඇති වෙනවන රාග දේශ මොහ ඇති වෙනවන අතීත ආරම්භන නිසා ඒ ගැනත් සිත සංවර කර ගන්නවා යතීත ආරම්භණයත් වෙනස් වෙලා ගියා නැති වෙලා ගියා ඒක අනිත්‍ය ධර්මයක් වශයෙන් අවබෝධය කර ගන්නවා ඒ අවබෝධයෙන් සිත සංවර කර ගන්නවා
ඒ විදිහට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊළඟට මනාව ආර්ය සිහිනුවණින් යුක්ත වෙනවා. ඉදිරියට යන්නේ ආපසු වෙන්නේ නුවණින් යුක්තව. ඉදිරිපස බලන්නේ හැරිලා බලන්නේ නුවණින් යුක්තව. අත්පහ කුලන්නේ දිගු කරන්නේ ඒත් නුවණින් යුක්තව. සංගල සිවුර පුරවන්නේ පාත්‍ර දරන්නේ නුවණින් යුක්තව. අනුභව කරන්නේ ආහාර ගන්න පානය කරන්නේ රස විඳින්නේ සිහිනුවණින්. විශේෂයෙන් සතිය පිහිටා ගන්නවා. මල මුත්‍රා පහ කිරීම කියන කාරණේදී පවා සිහියෙන් ඒ කටයුතු කරන යාම සිටීම හිඳීම සැතපීම නිදි නිදි නැතුව සිටීම නිදි වැරීම ඒ වගේම කතා කිරීමේදී තුෂ්ණිම් භූතව නිහඬව සිටීමේදී සිහිනුවණින් යුතුව ආර්ය වූ සති සම්පජඤ්ඤේ වඩනවා. ඒවා සිහිනුවණ වැඩිීමේදී ඒ ඉරියව්වල ගමන් කිරීමේදී හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙන බව දැනගන්නවා. එතකොට සැතපෙනකොට සැතපීලා ඉන්න බව දැනගන්නවා. තමන් ඒ ඉරියව් දැනගන්නවා. ආහාර ගැනීමදී ආහාර අනන බව, ආහාර රැගෙන බව, ආහාර මුඛයට දමන බව, ඒ ආහාර හැපෙන බව, ඒ ආහාර රස විඳින හැටි, ඒ ආහාර යථා ස්වභාවය ඒ මොහොතේ ක්‍රියාව දකිනවා. ඒ කරන ක්‍රියාව තමන් සිහිනුවණින් දකිනවා. රූපය බලනකොට ඒක බලන බව දැනගෙන බලනවා. සතිමත් බලනවා. සිහිනුවණින් යුක්ත බලනවා. මේ විදිහට තමයි සිහිය පිටුවා ගන්න සිවුරු පරවද්දී බව දැනගන්නවා පාත්‍ර දැරීමේදී දැනගන්නවා. අනුමතරමේ වැසිකිලි ගැසිකිලි කිසේදී බව ඒ කරන කාර්ය දැනුවත් සතිමත් නුවණින් යුක්තව සිදු කරනවා. මෙසේ උතුම් වූ සීලයෙන් යුක්ත වූයේ උතුම් වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූයේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ වික්ෂුතෙම කැලේකට වූ ගහක් මුලට හෝ අරඤ්‍යගතව රුක්ක මූලගතව පර්වතයකට හෝ කඳුරැලියකට ගල් ගුහාවකට සොහොනකට ඊට දුර කැලෑවකට හිස් තැනකට පෙදුරු ගොඩකට කියන ওই විසි විවේක සේනාසනයකට ගිහින් ඒක ඇසුරු කරගන්නවා. ඔහු පසුබත් කාලේ දාණයෙන් අලකුණාම පරයන්කය බැඳගෙන ශරීරය කෙලින් කරගෙන පරිමුඛන් සතින් උපට්ඨ පිට්වා සිහිය පිහිටුවාගෙන සිහිය පෙරටු කරගෙන මේ ස්කන්ධ ලෝකයේ ලෝභය පහකොට ලෝභ රහිත සිතින් වාසය කරනවා. ලෝභයෙන් සිත පිරිසුදු කරන ඒ කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා. ආස්වාද රස්වාසයට හෝ පිම්බිම හැකිලීමට හෝ යම්කිසි සමත කමටහනකට හෝ පිහිටුවගෙන අරමුණු කෙරෙහි ඇති වෙන ලෝභ සිත දුරු වෙනවා. එතකොට මොකද අරමුණේ හිත පිහිටනවා එනෙන අරමුණ නැති වෙවි යන බව විදර්ශනා ඥාණයෙන් පේනවා. එතකොට ලෝභය දුරු වෙනවා. කෙලසිත කෙලසන්නව ක්‍රෝධය පහකොට. එතකොට ඒ අරමුණේ පිහිටා ඉන්නකොට සතිමනසිකාරයෙන් ඉන්නකොට ක්‍රෝධය ඇති වෙන්නේ නැහැ. ක්‍රෝධයෙන් දුර වූ සිත ඇතිව වාසය කරනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරනවා. මෛත්‍රී සිතින් වාසය කරනවා. ක්‍රෝධයෙන් සිත දුරු කරගන්නවා. ක්‍රෝධය නැති කරගන්නවා හිතෙන්. කාය චිත්ත දෙන අලස බව දුරුකොට කයෙහි සිත මෙලි බව තීන මිද්දේ දුරු කරලා පහව අලස බව ඇති ආලෝක සංඥාව මෙනෙහි කරනවා. ආලෝකයක් මෙනෙහි කරනවා. සිහියෙන් යුතුව යහපත් ප්‍රඥාවෙන් යුතුව මේ තීන මිද්දෙන් කම්මැලිකමෙන් සිත දුරු කරගන්නවා, පිරිසුදු කරගන්නවා. නොසන්සුන්කම උද්දච්ච කුච්ච කියන පසුතැවීමෙනුත් නොසන්සුන්කමෙනුත් හිත නිදහස් කරගන්නවා. ධර්ම මනසිකාරයෙන් යුත්තව විචිකිච්ඡා දුරු කරමින් සැක දුරු කරනවා. ඒ ධර්ම මනසිකාරයෙන් යුත්තව සැකයෙන් හිත පිරිසුදු කර මෙසේ කාමච්ඡන්ද කාමාශා ව්‍යාපාද තරහ තීන මිද්ද කම්මැලිකම උද්දච්ච කුච්ච විසිරුණ බව පසුතැවිල්ල සහ බුද්ධාදී යටතන සැක කියන පංච නීවරණය යටපත් කරගන්නවා. ප්‍රහාණය කරගන්නවා සමාධියෙන් විපස්සනා ඥාණයෙන් ක්ෂණික සමාධියෙන් හෝ විපස්සනා විදිනම්. එතෙන්දී ආලෝක සංඥා ඇති කරගෙන හිත කම්මැලිකමෙන් මුදවගෙන මෙසේ සිත කිලුටු කරන ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නිදහස් වෙන පංච නීවරණයන්ගෙන් නිදහස් වෙලා තමන් හිත වඩන්න සුසු සත්‍යයට පත් කරන ඉතින් මුලින්ම විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය සැපේ එකඟ බව ඇති ප්‍රථම ධානයට පැමිණලා වාසය කරනවා. එතකොට ප්‍රථම ධානය වාසී කරගෙන ඒ ප්‍රථම ධානයට වඩා සුව වූ සමාධිමත් වූ දෙවන ධානයට යන්න හිත යොමු කරනවා. විතක්ක විචාර දෙක සංසිඳවලා පැහැදීම ඇති ඇතුළත හිතේ පැහැදීම තියෙන සමාධියෙන් උපන් ප්‍රීතියත් සැපයත් එකඟ බවත් ඇති දෙවැනි ධ්‍යානයට පත් වෙලා ඒ වික්ෂුව වාසය කරන මේ සමත ක්‍රමයෙන් ආනාපාන සතිය වඩලා හිත එක්තෙන් කරගෙන නීවරණ යටපත් කරලා
අරපණා සමාධියට උපචාර සමාධිය යොමු වෙනවා අරපණා සමාධි කියන ධානයට ප්‍රථම ධානයට අදිෂ්ඨාන කළාම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය ලැබෙනවා ඒ ප්‍රථම ධානය විනාඩි 10 20 30 පැය පැය දෙක ආදි වශයෙන් වශී කර ගන්නවා අදිප්පාණ වුට්ටාන සමාපච්චන ආවජන පච්ච වෙක්කන කියන ක්‍රම පහට අංග ප්‍රත්‍යවේශා කරමින් ආවර්ජනය කරමින් නැවත නැවත මනසිකාර කරමින් වෙලාව අදිෂ්ඨාන කළෙහි නැගී සිටීමින් වසී භාවයට පත් කර ගන්නව ශනික ශනිකව ධ්‍යාන සම්බදින් ළඩ පළවෙනි ධ්‍යානෙ වසී කරගත්තට පස්සේ ඒ පළවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර වලට සමීපයි කියලා දැනගෙන ඊට වඩා එහි ආදීනව දැනගෙන ඊට වඩා ප්‍රණීතවන දෙවනි ධ්‍යානෙට සම්බදින් උත්සාහ කරනවා ඒ අදිෂ්ඨාන කරන එතකොට දෙවනි ධ්‍යානෙට සම්බදින් ලැබෙනවා යෝගාවචරයට එහෙදි විතක්ක ਵਿਚාර සංසිඳවල සමාධියෙන් උපන් ප්‍රීතිය සැපේකඟ බව දෙවනි ධ්‍යානෙත් ඒ විදියටම දියුණු කර ගන්නවා වසී කර ගන්නවා නැවත ප්‍රීතියත් ප්‍රහාණය කළා සැපයත් එකඟ බවක් පමණක් ඇති තුන්වෙනි ධ්‍යානෙට පැමිණලා වාසය කරනවා ඒ තුන්වෙනි ධ්‍යානය උපේක්ෂක ධ්‍යානය කියලාත් කියනවා ඒ තරම් සැපයි ඒ ධ්‍යානයත් වසී කරගෙන ඊළඟට හතරවෙනි ධ්‍යානෙට හිත යොමු කරාම ඇලීම් ගැටීම් දුරු කරලා සම්පූර්ණ උපේක්ෂාව පමණක් ඇති හතරවෙනි ධ්‍යානෙට පත් වෙනවා ඒ භික්ෂුව මෙසේ සිත එකඟ වුණාට පස්සේ පිරිසිදු වුණාට පස්සේ දීප්තිමත් වුණාට පස්සේ කාම හිත රහිත වුණාට පස්සේ ක්ලේශයන් පහව ගියාට පස්සේ මෘදු වුණාට පස්සේ කටයුතු කරන්න යෝග්‍ය වුණාට පස්සේ දැන් ධ්‍යාන වලින් නැගී ඉඳලා මේ කර්මන්නේ වූ කාර්යය එදෙමීමට සුදුසු ප්‍රසන්න වූ ප්‍රභාසර වූ සිතින් තමන් අතීතයේ ගත කරපු ජීවිත බලන්න සිහිය යොමු කරන මව කුසට හිත යොමු කළ අතීත ජීවිතයට යොමු කරන. එතකොට කලින් ජාතිය පේන. එක ජාතියක් පේනවා. අට ආත්ම දෙකක් පේනවා. ජාති 3 4 5 10 20 30 40 50 100 200 1000 ලක්ෂය ආදි වශයෙන් ආත්ම භාව කල්ප ගානින් පේනවා. සාමාන්‍ය වශයෙන් කල්ප 40000ක් දක්වා සාමාන්‍ය ශ්‍රාවකයට බලන්න පුළුවන් බවත් මහා ශ්‍රාවකයන්ට කල්ප ලක්ෂයක් අතීතේ බලන්න පුළුවන් බවත් අග්‍ර ශ්‍රාවක දෙන්නමට ඒකාසං කල්ප ලක්ෂයක ලෞතුරා බුදුරජාණන් වහන්සේට අනන්තවත් බලන්න පුළුවන්. පසේ බුදුරයා වහන්සේට දෙයාසං කල්ප ලක්ෂයක් අතීතේ ජාතියෙන් ජාතිය බලන්න පුළුවන්. විනාශ වෙන කල්ප ඇති වෙන කල්ප බලන්න පුළුවන්. අසවල් ආත්මේ මම අසවල් තැන ඉපදුණා. මේ නම තමයි මට තිබුණේ. මේ ගෝත්‍රය තමයි මං ඉපදුනේ. මේ පාට තමයි මගේ ශරීර පාට. මේ කෑම තමයි මං කෑවේ. මේ වගේ සැප දුක තමයි මං වින්දේ. මේ ආයුෂ තමයි මං වින්දේ. මේ වයසින් මං මැරුණා. එහෙන් චුතේලා මං අසවලත නිපදුනා. එහෙදි මගේ නම මේක ගෝත්‍රය මේක පාට මේක කෑවේ මේවා. සැප දුක වින්ද හැටි. ඊට පස්සේ එතනින් මැරලා මං මෙතන ඉපදුනා. ඔහොම එකින් එකට දිගින් දිගටම පෙර භව සිහි කරන පුබ්බේ නිවාස ඥාණය කියන පළවෙනි විද්‍යාව ලබනවා. මෙසේ සතරෙනි ධානය හිත පිරිසුදුනාම එින් නැගී සිටලා කාමයන් හිත නිදහස් වුණාට පස්සේ කෙලෙසුන් හිත නිදහස් වුණාට පස්සේ මේ කර්මන්නේ වූ සිතින් මිනිස් රසෙක්ම වූ දිවස් ලබන්න චුතවන උපදින සත්‍යයන් බලන්න හිත යොමු කරනවා. උසස් වූ පහත් වූ ලක්ෂණ ඇති අවලක්ෂණ වූ හොඳ නරක දෙකම ඇති කර්මානුරූපව දුගතියේ නිරයේ ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකෙ උපදින සත්‍යෝ දකින කාය දුෂ්චරිත වචනෙන් දුෂ්චරිත මනසෙන් දුෂ්චරිත කරපු අය ආර්යයන්ට නිඳා කළ මිත්‍යා දෘෂ්ටි සමාදන් වෙලා මිත්‍යා දෘෂ්ටි කර්ම කරගෙන ඔවුන් මරණින් මත්තේ සැප නැති නිරයේ ඉපදෙනවා පෙනෙනවා. ඊළඟට කාය සුචරිත මනෝ සුචරිත වචී සුචරිතෙන් යුතුව ආර්යයන්ට ගරිහාන කර සත්‍ය ධර්ම සමාදන් වෙලා සත්‍ය කතා කරලා මරණින් මතු යහපත් ගති ඇති සුගතියේ දෙව්ලොව මනුලොව ඉපදෙනවා කියලා මිනිස් සසීක්ම වාගිය දිවස් නුවණේවත් චතුපපාත ඥානෙ දකින්න ලැබෙනවා. ඒ දෙවනි විද්‍යාව. නැවත මෙසේ හිත පිරිසුදු වෙන වෙලාවේ කෙලෙසුන්ගෙන් පහ වෙලා ගිය වෙලාවේ කර්මන්නේ වෙච්ච මේ හිතින් ආසවශය කරන ඥානෙ ලබන්න හිත යොමු කරනවා. මේ දුකයි තත්ත්ව පරිද්දක්ක ගන්නවා. දුක කියන්නේ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය ආදී ජාති ජරා මරණ ආදී දුක් රසත් මේ රූපය මුල් කරගෙන වේදනාව, සංඥාව හඳුන ගැනීම, සංකාර චේතනා පහළ කිරීම, විඥාන සිත කියන මේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධ පහ කියන ජීවිතය සත්‍යය මේ මුළු ජීවිතේම දුකයි කියන එක තමයි සංච උපාදානස්කන්ධ දුක් එන කෙටියෙන් කිව්වොත් දුකයි යම් තැනක උපතක් තියෙන එතන දුකයි
මේ දුක ඉපදීමේ හේතුව තෘෂ්ණාව කියලා තත්ත්ව පරිදිම දැනගන්නවා අවබෝධ කරගන්නවා ඒ තෘෂ්ණාව ප්‍රහාණය කරනවා මේ දුක නැති කිරීම නිවනයි ඒ දුක නැති කිරීම සාක්ෂාත් කළ යුතු නිවනයි කියලා සාක්ෂාත් කරගන්නවා මේ දුක නැති කරන මාර්ගය ආරෂ්ඨායක මාර්ගය කියලා භාවිතා කරලා අවසන් කරනවා මෙසේ කාමාශ්‍රව භවආශ්‍රව දිත්තාශ්‍රව කියන අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරගෙන කෙලෙස් නැති කරගන්නවා ඒ නැති කිරීම තතුසේ දැනගෙන කෙලෙස් නැති කිරීම මාර්ගය ගමන් කරලා මෙසේ දන්නා දක්නා හොගේ සිත කාමාශ්‍රවෙන් ඊළඟට මිදෙනවා භවආශ්‍රයෙන් මිදෙනවා අවිද්‍යාශ්‍රවයෙන් මිදෙනවා මිදුණු කල්ලි මිදුණු බව දැනගන්නේ ඥාණය හොට පහළ වෙනවා ඉපදීම නැති වෙනවා කීනා ජාති වසිතම් බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්ය වාසයේ දෞතුම් වාසයේ සම්පූර්ණ කළා කතං කරණීයං කරන්න තිබිචරි කරලා ඉවරයි මින්පසු මේ සඳහා කරන්න කිසිවක් නැහැ කියලා දැනගන්නවා එහෙනම් සියලු කෙලෙසුන්ගේ නිදහස් වූ සෝවාන් සකදාගම අනාගාමී මාර්ග පිළිවෙලින් ඇවිල්ලා අරිහත්යේදී සම්පූර්ණ කෙලෙස් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සියලු සංයෝජන ප්‍රහාණේ සංසාර දුකින් මිදුණා නැවතු නොපදින චරා මරණ නැත්තා වූ ශාන්ති ලක්ෂණ නිර්වාණයට පත් වුණා කියලා දැනගන්නවා එතකොට මේ ආශ්‍රවක්ෂේ ඥාණය කියන තුන්වෙනි විද්‍යාව ලැබෙනවා ගෘහපති වරුනි මේ පුද්ගලයා තමා නොතවන අනුන් නොතවන උතුම් ප්‍රතිපදාව යුක්තයි කියලා දැන් අපි මේ දිනුන කල යුත්තේ මෙන්න මේ ප්‍රතිපදාව සිසිල් වූයේ නිමීමට පත් වුණා වෙනවා දැන් මේ කියන වචනය කියන තරම් වේගයෙන් අපිට මේ දේ කරන්න බැරි වුණත් අදිෂ්ඨානයක් කරගන්න අපි කවද නමුත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවනට පත් වුණා වගේ අපිත් මේ සංසාර දුකින් මිදෙන්න මේ සීලය පුරන්න ඕනේ මේ දානය පුරන්නට ඕනේ මේ සමාධි භාවනා සමත භාවනා දිනු කරන්න ඕනේ සමතේ වඩන්න ඕනේ නාම රූප විපස්සනාව සතිය පිහිටුවා ගැනීමෙන් විපස්සනා ඥාන දිනු කර ගන්න ඕනේ එසේ දිනු කර ගැනීමෙන් යම්මතු ආත්මිකදී මේ ජීවිතයේදී හෝ මේ ජීවිතේ බැරිනම් සුගතියේ දෙව්ලොවදී හෝ නැත්නම් කල්ප ගණනකදී හෝ කමක් නැහැ පාරමී ධර්ම පිරුණු දවසකදී බුදු කෙනෙක් පාමුලදී හෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා නම් තනිවම හෝ මේ ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහාණය කළා කාමාශ්‍රව අවිජ්ජාශ්‍රව භවආශ්‍රව මේ සියල්ල ප්‍රහාණය සසර දුකින් මිදුණු සීති භූත වූ සිසිල්ලු 10ක් නැත්තා වූ රාගගිනි ද්වේෂගිනි මෝහගිනි ආදී 11 ගිනි නිවී ගියා වූ ගිනි නැති තැනවත් ශාන්ති ලක්ෂණ නිවනට පත් වෙන්න පුළුවන්. එහෙනම් මේ නිවන ශාන්තයි. නිවන ප්‍රණීතයි. එතෙන්ට යන මේ ශ්‍රාවකය මුලින්ම මේ ගිහි ජීවිතය ආදීන දැකලා සාමාන්‍ය පැවිදි වෙනවා. පැවිදි නොවෙච්ච කෙනෙකුට නම් ගිහි ජීවිතය ඉඳගෙන සතිය පිහිටුවාගෙන යාම ඊම ඇඳුම් පැළඳුම් ඇඳීම ආහාර ගැනීම ආදී සිහිය පිහිටුවාගෙන අස්වාස පස්වාස ආදී විම්බී මැකිලිම ආදී අරමුණක සිත පිහිටවලා ඒ අරමුණු මනාව බලාගෙන ඉඳලා ඒ අරමුණු නැතිවලා යන්නේ දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ තුලින් නාම රූප පරිච්ඡේද කරගෙන නාමයට රූපත්වෙන් කරගෙන සම්මසනේ ඥාණයෙන් අනිත්‍ය වශයෙන් මනසිකාර කරලා උදේවය ඥානවලදී තමන්ට ඒ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගෙන බංග ඥාණයෙන් බිනියාම් ප්‍රකට කරගෙන බය ඥාණයේ සසර බය ඇති කරගෙන බිනන දේ තුල සැපයක් නැහැ කියලා බය ඇති කරගෙන ඒ ආදීනව දැකලා එතන කලකිරීමට පත් වෙන අවබෝධයෙන් මේ සසර ගැන ඒ කලකිරීම සමග නිදහස් වීමේ කැමැත්ත ඇති වෙන මේ සසරින්ම ඒ කැමැත්ත නිසාම පටිසංකා ඥාන වලින් ඒ සඳහා නැවත නැවත උත්සාහ කරන වීරය කරනවා සංස්කාරයන් ගැන උපේක්ෂාවට පත් වෙනවා සංකාර උපේක්ඛාවේදී ඊළඟට අනුලොම් ඥාන වලින් නිවනට අනුලොම් වෙනවා ගෝත්‍ර වූ ඥාණයෙන් ආර්ය ගෝත්‍රයට පත් වෙනවා පෘථජන ගෝත්‍රය හැරදමල සෝවාන් මාර්ග ශ්‍රණයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරනවා ඊළඟට සකදාගාමි ඵලයට උත්සාහ කරනවා එහිදී විදර්ශනාවල සකදාගාමි මාර්ගක්ෂණයේදී කාමරාග පටික තුනී කරනවා අතෙන්දි සක්කාය දිට්ඨියේ මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය විචිකිච්ඡාවේ බුද්ධ ආදී අටතන සැකේ සාස්ෘණාස ගැන සැකේ ධර්මිය ගැන සැකේ ශ්‍රාවක සංගරත්නය ගැන සැකේ අතීතය ගැන සැකේ අනාගතය ගැන සැකේ සීලය ගැන සැකේ පටිසමුප්පාදය ගැන සැකේ සෝතාපන්නන කොට ඒ සැක දුරු වෙනවා එසේම සීල උත්තර කීමෙන් නිවන් දකින්න පුළුවන් කියන දෘෂ්ටිය දුරු වෙලා යනවා උපරිමාත්ම භවහතකින් අරිහත්ත්වයට පත් වීමේ වාසනාව ලබනවා මේ ජීවිතේම සෝවාන්ලා සකදාගාමනා නම් එයාට කාමරාග පටික දෙක තුනී වෙනවා එයාට උත්සාහ කළ මේ ජීවිතේම අනාගාම වෙනවා නම් කාමරාග පටික නැති වෙලා යනවා
අරිහත් ඵලයට පත් වෙන උත්සාහ කළොත් මේ ආත්ම භාවයේදීම රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා කියන සංයෝජන ප්‍රහාණය සම්පූර්ණ කෙලෙසුන්ගෙන් මිදිලා මෙතෙක් දුර සසරේ ගමන් කරමු මේ භව ගමනින් නිදහසී ඒ අවා නිවනට පත් වී මේ වාසනාවත් ශ්‍රාවකයාට ලැබෙනවා. ඉතින් මේ ශ්‍රාවකයා ලැබ වූ සුවේ තමයි මෙහිදී බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් විස්තර කළ අපිට මතකයි මේ දේශනාව ආරම්භ වුණේ ශාලා කියන බමුණු ගමෙහි. ඒ බමුණු ගෘහපතියන් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ සුව දුක් විමසුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරමින් ඔවුන්ගේ ප්‍රශ්නයක් ඇහුවා. ඔබගේ හිතගත් මනාපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු කවුරුවද ඉන්නවද? ශාස්ත්‍රෝන් කෙනෙක් ඉන්නවද? එතකොට මේ බමුණු ගෘහපතිවරු කිව්වා අනේ ස්වාමීන් එහෙම කෙනෙක් නැහැ කියලා. එහෙම කිව්වට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ කියන උඹලට මනාපු ශාස්ත්‍රෝ කෙනෙක් නැති නිසා නුඹලා මෙන්න මේ අපන්නක ධර්මයේ ප්‍රතිපදාවේ හැසිරෙන්න. එතකොට මේ අපන්නක ධර්මයේ තමයි ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙන්නේ. එතකොට එතෙන්දී මුලින් මතක් කළා දෘෂ්ටි දෙකක්. එකක් තමයි දීමේ විපාක නැත කියන විපාක නැත කියන දෘෂ්ටිය. නාස්තික දෘෂ්ටිය ගොඩක් අය තියෙනවා. ඒ නාස්තික දෘෂ්ටියෙන් කියන්නේ විපාක නැහැ කියලා. එයාලා මිත්‍යා දෘෂ්ටි අරගෙන නිරේට යනවා. ඒ වගේම මෙලවම නිന്ദා ලබනවා සත්පුරුෂයන්ගේ, මොකද දුස්සීලභාවයත් එයාගේ මිත්‍යා දෘෂ්ටියත් නිසා. දෙවනි දෘෂ්ටිය දේශනා කළා එතෙන්දි අකිරිය වාදය, කර්මය පිළිගන්නේ නැති එක. ඒ කර්මය පිළිනොගන නිසා, ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා එයා මිත්‍යා සංකල්ප වාචා ඇති කරගෙන ආර්යයන්ට විරුද්ධ වෙලා තමන් උසස් කර අනුම් පහත් කරගෙන කර්මයෙන් නිරේට යනවා. මෙලොවම සත්පුරුෂයන්ගේ නින්දාවට හේතු වෙනවා. දෙලොවම පෙරදුනා බවට පත් වෙනවා. නැවත අහේතුක දෘෂ්ටිය ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අහේතුක වාදයෙන් හේතු පිළිගත්තේ නැහැ. කර්මයේ හේතු හේතුවක් නැහැ, හේතුඵලයක් නැහැ. මේ ලෝකේ සසර ගමන නිකම්ම ගමන් කරනවා, නිකම්ම අවසන් කරනවා. හේතුවක මුකුත් වෙන්නේ නැහැ. පුරුෂ වීරයෙන් පරාක්‍රමයෙන් කරන්න කියලා කිසිම දෙයක් නැහැ. හැබැයි ඊට විරුද්ධ වූ ප්‍රතිපදාවේ රහතන් වහන්සේලා ඉන්නවා, ආර්ය ශ්‍රාවකී ඉන්නවා. ඒ තමයි හේතුඵල ධහම. හේතුවකින් තමයි ඵලය හටගන්නේ. හේතු තියෙනකන් දුක තියෙනවා, හේතු නැති කරොත් දුක නැති වෙනවා. තෘෂ්ණාව කියන හේතුව තියෙන තුරා දුක තියෙනවා. තෘෂ්ණාව ප්‍රහාණය කරපු දවසේ දුක ප්‍රහාණය වෙනවා. අන්න ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවකයා ටිකෙන් ටික ටිකෙන් ටික දෘෂ්ටියෙන් ගලවාගෙන සීලය පිහිටුවාගෙන සීලේ ආනිසංස විස්තර කරමින් ඇවිල්ලා රූපජාන ඉක්මවා යන අරූප ලෝකේ නැත කියලා අදහසක් කෙනෙක් ඉන්නවා කෝ, ඊට අපන්නකව ප්‍රතිවිරුද්ධව ඉන්නවා කෝ, නොවැරදින ප්‍රතිපදාවේ අරූප ලෝකේ තියෙනවා. අරූප ලෝකේ ඉපදීමේ සමත්වන අරූප ධානය උපදවන්න පුළුවන්. අරූප ධානය උපදවලේ නතර නොවි ඒ අරූප ධානය සුවේ චතුර්ථ ධානයේ ආකාශය අනන්තයි, විඥාණය අනන්තයි, කිසිවක් නැත, සංඥාව ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියන මේ අරූප සංඥා ටික දියුණු කරලා ඒ වාගේ කෙලවරදී විදර්ශනා ඥාන දියුණු කරලා අර පුබ්බේ නිවාසාදී විද්‍යාව ලබන්න හිතෙමු කරන්නත් පුළුවන්. භවයෙන් භවය දැනගන්නට, ඒ වගේම ඉපදෙන මැරෙන සත්‍යයන්ගේ භව ගමනේ ස්වභාවය සැප දුක වශයෙන් වුණ යන එන තැන බලන්නට පුළුවන් චතුප්පාද ඥානෙ උපදවාගෙන. අනතුරුව සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමට ආසවක්ෂේ ඥානෙ සඳහා සියයම් කරනවා, දුක පිළිසින දකිනවා, සමුදය ප්‍රහාණය කරනවා, නිවන සාක්ෂාත් කරනවා, මාර්ගයේ භාවිතා කොට අවසන් කරන. මෙසේ චතුරාර්ය සත්‍ය ධර්ම පරිපූර්ණ අවබෝධ කර ගැනීමෙන් සෝවාන් සකදාගමනාගම අරිහත් මාර්ග පිළිවෙලින් සංසාරයේ දුකින් අත මිදීමේ ක්‍රම ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ මෙහිදී විස්තර කරන මේ දේශනාවදී නැවත වරක් කන්දරක සූත්‍රය විස්තර කළා වගේ පුද්ගලයන් කොටස් හතරක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පළවෙනි කොටස තමන් තවන කෙනා, අර දුෂ්කර ප්‍රතිපදාවේ දෙන කෙනා. දෙවෙනි කෙනා අනුන් තවන කෙනා, සතුන් මරණ මැරීම හොරකම ආදියෙන් අනුන් තවන කෙනා. තුන්වෙනි ප්‍රතිපදාවේ තමනුත් තවමින් මිසදුටු අරගෙන අර රජ කෙනෙක් හෝ දේවියක් අර ගවයාගේ කිරි බීලා ඊළඟට අණකිරීමක් කරන මෙච්චර ගවයෝ දහස් ගණනක් මරන්න, මෙච්චර ගස් කපන්න කියලා සේවකයෝ, තනකොළ කපන්න කියලා සේවකයෝ බොහොම දුකසේ දුක් විඳින්න කටයුතු කරද්දිත්, සතර සතුන් ගෙල කපා මරද්දිත් අනුන් තැවුවා බවට පත් වෙනවා. ඒ සියල්ලකින් මිදුණු පිරිසිදු ප්‍රතිපදාවක භාග්‍යවතුන් වහන්සේලවට පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අහලා මේ උතුම් නිවන් මඟ දියුණු කරන්න ගිහි ගෙදර නම් දූවිලි පිරුණු මාවතක් වගේ කරදර බහුලයි, කටයුතු බහුලයි. නමුත් පැවිදි ජීවිතය නම් හරිම නිදහස්. ඒ නිසා ඒ බව කල්පනා කළා ප්‍රඥාවන්ත ශ්‍රාවකයා. ගිහි ජීවිතය අතහැරලා බොහෝ ඥාතීතයසින් දනදානය අතහැරලා තමන් ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා මුලින්ම
ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වෙනවා. ඊළඟ අසකනනාසේ දිව ශරීරය ආරක්ෂා කර ගනිමින් කෙලෙසුන්ගෙන් වසඟ වෙන්න නොදී ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊළඟ ඉරියව පැවැත්වීම සිහියෙන් සති සම්පජඤ්ඤයෙන් ආර්ය වූ සති සම්පජඤ්ඤයෙන් සිහිනුවණ යුක්ත වෙනවා. එසේ යුක්ත වෙමින් ශුන්‍යාගාරයකට හෝ රුක්මුලකට හෝ කැලෑවකට ගිහිල්ලා කය ඍජු කරගෙන සතිය පිහිටුවාගෙන භාවනා මනසිකාරයේ සමතේදීලා සමත ධානයෙන් රූපාවචර ධාන හතර උපදවන ඒ ධාන ඉක්මවාගෙන ගිහිල්ලා අර කියන විද්‍යා තුන පිළිවෙලින් පුබ්බේ නිවාස ඥානෙ චතුප්පාද ඥානෙ ආසවක්ෂේ ඥාන කියන ඥාන සියල්ල උපදවා ගන්නට ශ්‍රාවකයා සමත් වෙනවා කියලා මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ සමාප්ත කළා. එසේ රහතන් වහන්සේ සිසිල්ලුවේ නෙවුනේ කෙලෙසුන් කෙරෙන් මිදුනේය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට මේ ගෘහපතිවරු සාදු සාදු ස්වාමීනි දේශනාව මනාව දේශනා වුණා. හරියට මම් මුලා වෙච්ච කෙනෙකුට පාර කියා දුන්නා වගේ අඳුරේ ඉන්න කෙනෙකුට පහන දැල්වුවා වගේ. මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේට වුන් ප්‍රශංසා කළා. අභික්ඛන්තම්බෝ ගෞතම ස්වාමීනි මැනවි ස්වාමීනි මැනවි සේයතාපි බෝ ගෞතම ගෝසාමිනි ගෞතමයන් වහන්සේ යම්සේ නික්කුජිතං වා කුජ්ජේය යටිකුරු කරන ලද්දක් උඩුකුරු කළා වගේ පටිච්චන්නං වා විවරෙය්‍ය වහල තිබිච්ච දෙයක් විවර කළා පෙන්නවා වගේ මුල්ලස්සවා මග්ගං ආචික්කේය මං මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ අන්ධකාරෝ වා තේල පච්චෝ තන්දාරෙය්‍ය චක්කුමන්තෝ රූපාණි දක්ඛින්තීති අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ ඇස් පේනයි රූප දකින්නට ඒව මේවම් බෝතා ගෞතමෝ අනේක පරියායන ධම්මෝපකස්තේ සේ බවත් ගෞතමයන් වහන්සේ නොඑක ආකාරය අපිට ධර්මයේ දේශනා කළා. ඒතේ මයම් භගවන් භවන්තං ගෞතමං සරණං ගච්ඡාමි. අපි මෙතෙන් පටන් බවත් ගෞතමයන් වහන්සේ සරණ යනවා. ධම්මංච භික්ඛු සංඝංචේ ශ්‍රී සද්ධර්මයන් මහා සංඝරත්නය සරණ යනවා. උපාසකේනෝ බවං ගෞතමෝ ධාරේතු ස්වාමීනි අපි උපාසකයන් කොට දරා ගන්නාසේක්වා අජ්ජතග්ගේ පානුපේතං ගතං සරණං ගතං ගතේති කියලා මෙතෙන් පටන් ජීවිතය ඇතුළතම අපි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ ලෙස දරා ගන්නාසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා තමන්ගේ සතුට පළ කරලා මේ උතුම් අපන්නක දේශනාව අහලා අපන්නක ප්‍රතිපදාව නොවරදින ප්‍රතිපදාව ඒකාය නිර්වාණ ප්‍රතිපදාව දැනගෙන දුක ගැන මේ නිෂ්ප්‍රයෝජන මිත්‍යා දෘෂ්ටි ගැන දැනගෙන ඒ මිත්‍යා දෘෂ්ටිය මෙදෙන්නා වූ භාවනා මාර්ගයෙන් පිළිවෙලින් කොහොමද මාර්ගඵල ලබලා කෙලෙස් නැති කරගන්නේ කියන මේ අවබෝධ ඥානයට දාපත් වෙච්ච ශාස්ත්‍රවරයෙක් නැතුව හිටපු ශාලා ගම්වැසි බ්‍රහ්මණ ගෘහපතියන්ට ලෝකයේ ඉන ශ්‍රේෂ්ඨ උත්තම අනන්ත ගුණ ඇත්තා වූ ශාස්ත්‍රඥාස සරණ යාමේ දුර්ලභ වාසන අපටත් ඒ වාසනාව ලැබුණා. අපත් ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ මහා සංඝරත්නයේ හද බැතියේ සරණ යනවා. ඒ සරණ යාමින් අපිට භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ දේශනා කොට වදාළ ඒ නිවන් මඟ පරිපූර්ණ වෙලා ඒ නිවනින් සැනසීම පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ මේ උතුම් ධර්ම මෙලොවට දේශනා කොට වදාළ සාරා සංකල්ප ලක්ෂ ගණන් පාරමී පුරා පැමිණි ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා. ඒ ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ නමස්කාරය වේවා. ඒ ධර්මය ආරක්ෂා කොට දුන් රහතන් වහන්සේලට නිකලෙසුතුමන් වහන්සේලට ආර්යයන් වහන්සේලට අපගේ නමස්කාරය වේවා. මෙතෙක් ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස්කරගත් ප්‍රඥා පාරමී කුසලිය ඔබ අප සෑම සිළු දෙනාට දෙවියන් සහිත ලෝකවාස සත්‍යයන්ටත් ජරා මරණ ආදී සිළු දුකින් මිදී උතුම් නිවණින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අදු සාදු සාදු.
මජ්ජිම පඤ්ඤාසකේ සූත්‍ර 50 ඇසුරු කරගත් ධර්මදේශනා මාලාවේ 16 වන ධර්මානුශාසනාවයි ඔබේ ශ්‍රවණය කළේ ධර්මානුශාසනා පැවැත්වූ මාගම්පුර හම්බන්තොට වෙහෙරගල අරණ්‍ය සේනාසන අධිකාරී විචිත්‍ර භානක පූජ්‍යපාද රිදීගම ඉන්දාලෝක ස්වාමින්වන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු සිළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු ශාසනයේ කටයුතු දියුණුවන්නට උන්වහන්සේට තව තවත් ඥාන ශක්තිය प्रार्थना करमु एवं चतुरार सत्य बोधे लभिमे पिन हेतु वाक्य प्रार्थना करमीन पुण्यानुमोदना सिंधु करमु साधु 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 අද ධර්මානුශාසන පරිගණකත කරනු ලැබුවේ කලුතර නාගොඩ ශ්‍රී ජිනවාස යෝගාශ්‍රම අරණ්‍ය සේනාසනයේදී විහාරාධිපති තැන්පත් නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේටද අපේ පුණ්‍යානුමෝදනා දහම් සුවඳ පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවදි කරන සදහම් දහර දම් දිසුම සමානුග්‍රහකත්වය වැප් වතුර නොරඳන තීතාලේ සුඛකාමානි भूतानि योदन्नेन विहिंसति अत्नो सुखमे सानो विच्छसो न लभते सुखं।